ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් සහ ශ්‍රී ලංකා රාජපක්ෂ මැතිණිය ඇතුළු දූත පිරිස ඊයේ පස්වරුවේ යුක්‍රේනයේ බොරිස් පෝල් අන්තර්ජාතික ගුවන්තොටුපළට ළඟා වුණා. රාජ්‍ය නායකයෙකු පිළිගැනීම සඳහා යුක්‍රේන ජාතිකයන් යොදා ගන්නා සම්ප්‍රදායන්ට මුල් තැන දීම මෙහිදී කැපී පෙනුණා. යුක්‍රේන විදේශ මාත්‍ය කොන්ස්ටන්ටින් ග්‍රීෂින්කෝ කිව් අගනුවර උපනගරාධිපති සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගන මහතුරුන් විසින් ජනාධිපති වනතුරු පිරිස පිළිගනු ලැබුවා. විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රි සචින් වාසගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අතිරේක ලේකම් කාමිනි සෙන්රත්, විදේශ ලේකම් රමේෂ් ජයසිංහ සහ පළාත්සභා මන්ත්‍රී නවුසර් ෆෞසෙන මහතුරුන්ද ශ්‍රී ලාංකීය දූත පිරිසට අයත් වනවා. අද පෙරවරුවේ ජනාධිපතිතුමන් කිව් අගනුවර පිහිටි යුද්ධයෙන් මියගිය හඳුනා නොගත් යුදවීරුවන් සිහි කිරීම සඳහා ඉදිකර ඇති ස්මාරකය වෙත ගොස් සිය ගෞරවය පිරිනැමුවා. අනතුරුව ජනාධිපතිතුමන් සහ ශ්‍රී ලංකා රාජපක්ෂ මැතිණිය යුක්‍රේනයේ ජනාධිපති ලේකම් කාර්යාලය පරිශ්‍රය වෙත පැමිණියා. මෙහිදී යුක්‍රේන ජනාධිපති වික්ටර් යන්කොවිච් මහතා විසින් ජනාධිපතිතුමන්ව මහත් හරසරින් පිළිගනු ලැබුවා. දෙරට ජාතිකීය වාදනය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවන් වෙත යුක්‍රේන හමුදා උත්තමාචාරද පැවැත්තුවා. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා දූත පිරිස යුක්‍රේන ජනාධිපතිවරයා වෙත හඳුන්වා දීම සිදු වුණේ ඉන් අනතුරුවයි. ශ්‍රී ලංකා ජනාධිපතිවන් සහ යුක්‍රේන ජනාධිපතිවන් අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවද්ද අද පෙරවරුවේ පැවැත්තුණා. අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයන් ඉදිරියේ ද්විපාර්ශ්වීය කිසුම් වලට අසන් තැබුණා. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ යුක්‍රේන ආරක්ෂක සේවයේ නියෝජ්‍ය සභාපති වී.එම්. පෙරෙත්තෝ යන මහත්වරුන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන තොරතුරු ආරක්ෂණ කිවිසුමට අත්සන් තැබුවා. සංචාරක සහයෝගතා වෙනුවෙන් කිවිසුම් අත්සන් තැබුවේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සහ යුක්‍රේන සංචාරක අමාත්‍ය මිකායිල් කුලින්යක් යන මහත්වරුන් අතරයි. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය මියක් හයිලෝ එසෙල්ල යන මහත්වරුන් යුද හා තාක්ෂණ සහයෝගතා කිවිසුමට අත්සන් තැබුවා. ඉන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකින් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යුක්‍රේනය හා ශ්‍රී ලංකාව අතර පවත්නා කිට්ටු සබඳතා තවදුරටත් ශක්තිමත් වීමට මෙම සංචාරයේ හේතුන බව කියා සිටියා. දෙපාර්ශ්ව යාත්‍රා ඉතාම සාර්ථක සාකච්ඡාවල් පැවැත්වුණා. විශේෂයෙන්ම ඒ ජනාධිපතිතුමා කිව් පරිදි ගිවිසුම් වලට අත්සන් කරා. අපි ඉල්ලීම් වලට ඉතාම සුවදව ඇහුම්කන් දීලා ඒවට එකඟතාවය පළ කෙරුණා. අපි රටවල් දෙක අතර තියෙන දැඩි සම්බන්ධතාවය තවදුරටත් ඉදිරියට ගෙන යෑම, මෙතනින් පසුව අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරලා ඉදිරියට ගෙන යෑම අපි කළ යුතුව තියෙනවා. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කිරීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ගය ලොවට ආදර්ශ බව යුක්‍රේන ජනාධිපති වික්ටර් යන්කොවිච් මහතා මෙහිදී කියා සිටියා. යුක්‍රේන ශ්‍රී ලංකා ජනාධිපතිතුරුන් ඉදිරියේ දෙරටේ ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් අද සවස හමු වෙනවා. දෙරට අතර නව ව්‍යාපාරික අවස්ථා ආරම්භ කිරීම පිළිබඳව මෙහිදී පුළුල් විමසුමට ලක් කිරීමට නියමිතයි. ජාතික රූපවාහිනියේ තුෂාර රාජකරුණ සමගින් මම ශාලික පෙරේරා යුක්‍රේනයේ කිව් අගනුවර සිට.